නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔය ඒ යෝජනාව ඒක පත්කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් ප්‍රමුණ වශයෙන් අපි එකඟ වෙන්නේ නැහැ. අපේ අදහසකට විරුද්ධයි. ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී අයුරෙන් කිසිම අයුරකින් පළාත් පාලන ආයතනයක් හෝ කිසිම දෙයක් බෙදීමට අපි එකඟ නැහැ. ඒක අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි හිතනවා තර්කානුකූලව මහනගර සභාවක ඉන්න පුරවැසියෙක් නැවත නගර සභාවකට යෑමට අවශ්‍යතාවයකුත් නැහැ. මොකද සාමාන්‍යයෙන් වෙන්නේ ප්‍රාදේශීය සභාවක් නගර සභාවක් වෙනවා, නගර සභාවක් මහනගර සභාවක් වෙනවා මිසක් මහනගර සභාවක ඉන්න කෙනෙක් ඊට පල්ලෙහාට තව නගර සභාවක් හදාගෙන යෑමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ හින්දා අපි ඒ අදහසත් එක්ක එකඟ නැහැ. නගර සභාව දුන්නනේ. එතකොට දැන් ඔබතුමාලාගේ පක්ෂේ නිතරම කියන්නේ පෙන්නපු දේවල් කෑගහපු දේවල් තමයි ගුරුකන්ද විහාරයේ ඉඩම් සම්බන්ධව, එතකොට මෝදුමා විහාරයේ සම්බන්ධ. මේ මාස දෙකක් ඇතුළු සයන්ත මරුදුවලට නගර සභාවක් දෙන්න මේ වෙච්චි එකයි ඔබතුමාලා දැන් අවුරුදු ගානක් තිස්සේ කෑගහපු නෑ ඒ වැඩ පිළිවෙලත් ඉදිරියට යනවා මම දැනුවත්ව. පෞගේ ආණ්ඩුව වගේ මේ බෙදුම්වාදීන්ට කප්පන් දෙන ආණ්ඩුවක් නෙවෙයි මේක. නමුත් මේ ආණ්ඩුව ඇතුලේ යම් වැරදි තීරණයක් අරන් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අදහස් ප්‍රකාශ කරනවා. ඒකෙන් ප්‍රකාශ වෙන්නේ නෑ අනෙක් සියලු දේවල් මේ ආණ්ඩුව මේ බෙදුම්වාදීන්ට උවමනා ආකාරයෙන් ඉටු කරනවා කියලා. සම්පූර්ණ ඊට විරුද්ධව බෙදුම්වාදය පැරදවීම සඳහා උපරිම මැදිහත් වීමක් මේ අපේ නව රජය විසින් කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි ජිනීවා 30ක යෝජනාවෙන් සම්පූර්ණයෙන් ඉවත් වීම. ඒ වගේ දැඩි තීරණ අරන් තියෙනවා. ඒ ගැන අපේ ප්‍රශංසාව හිමිවන අතර වරදක් දුටු තැන ඒක ප්‍රකාශ කිරීමෙත් අයිති අපි තබාගෙන තිබෙනවා. තරව සිංහල බෞද්ධ ඡන්දනේ වැඩිපුරම හම්බුනේ. ඔව්. දැන් ඔය සයන්දු මරුදු මේ නගර සභාවත් එක්ක නරේන්ද්‍ර මහින්ගේ නගර සභාවත් එක්ක මේ උතුමාලාට ඔය සිංහල බෞද්ධ ඡන්ද අඩු වෙන්නේ නැද්ද? නෑ ඡන්ද පැත්තෙන් බලද්දී යම් බලපෑමක් එකේ තියෙනවා. ඒක අපි එහෙම නැහැ කියන්නේ. අපි ඡන්ද බල්ල නෙවෙයි තීරණයක් ගත යුත්තේ. අපි තීරණ ගත යුත්තේ ඒක දේශපාලන වශයෙන් හරිද වැරදිද කියන එක. අපි මේක දකිනවා ජාතිවාදී, ආගම්වාදී දෘෂ්ටි කෝණයකින් නගර සභාවක් හෝ වෙනත් ඕනෑම එකකයක් ලබා දීම වැරදි කියන ඒ පදනමින් තමයි අපි විරුද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේක ඡන්දවලට බලපෑම් කොහොමද කියන අනාගතයේ තීරණය වෙන්නේ. Breaking.lk